आयुन उभ हेमट वासनावंत शुभ दवसक्वेव अद सम्मत राज्यवर्ष 2010 फेब्रवरी मासे 28 अंगहरुवाद दवस अद 20 उदय 6:24 इर बसीम सिद्धवेन्ने हवस 6:23 अद राहु काले पवतिनवा हवस 3:23 इंदला 4:52 दक्वा काले तुल राहु काले तुल किसिदु शुभ වැඩක් ආරම්භ කිරීම සුදුසු නැති බව බදන්නවා අධ්‍යාපන කටයුතු වලට විශේෂයෙන්ම රාහු කාලයේ සුබ නැහැ අද සුබ දිශාවනේ නැගෙනහිර දිශාව මරු සිටින දිශාවන්නේ වයඹ දිශාව නැගෙනහිර දිශාව බලලා රාහු කාලයෙන් තොරව ඔබේ සුබ කටයුතු ආරම්භ කිරීමෙන් අද දවසේ ජය ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ අද දවස පුරාම පවතිනවා සෙනසුරු හිමි උත්තර පුටුපගෙන නැකත ඉතින් අද දරුවෙක් ඉපදුනොත් ඒ දරුවට නම් තියන්නත් සුබ අකුරු මම කියන්නම් රු රේ රෝ स सी सू කියන අකුරු මුලට තියලා රු රේ රෝ ස සී සූ කියන අකුරු මුලට තිබලා සුබ ගණයකින් අර්ථාන්විත ලස්සන නමක් තිබ්බොත් ඒක වාසනාවන්ත දරුවෙක් බිහි වෙන්න හේතු වෙනවා ඇති. ඉතින් අද දවසේත් ඔබේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් ඇති. ඒ කටයුතු සාර්ථක කරගන්න අද දවසේ ග්‍රහචාර්ය ඔබට බලපාන්නේ උපන් ලග්නයට අනුව කොහොමද කියලා දැන් බලමු. कुजहिमी मेष लग्ने लुपन ओबे लग्नाधिपति कुजग्रहय संधु सिकुरुत एक्कला 12 वेन्ने गमन करනවා रवि අද 11 වෙනි ගමන් කරමින් තමයි අද දවසේ උදා වෙන්නේ. ඉතින් බලවත් රවි අද දවසේ බොහෝ කටයුතු ඔබට සාර්ථක කරගෙන දෙන බවයි පේන්නේ. උසස් අයගේ ආධාර උපකාර ලබා ගන්න, රැකියා ස්ථානයේ ප්‍රදානින්ගේ ප්‍රශංසා ලබා ගන්න ඔබට හැකියාව ලැබේවි. ඔබේ නායකත්ව ගතිගුණ ඉස්මතු වෙන විදිහට කටයුතු කරන්නත් අද පුළුවන් වේවි. ඔබ නීතිමය ප්‍රශ්නයකට මැදිහත් වෙලා හිටියනම් ඒ විසඳ ගන්නටත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවි. කෙසේ නමුත් චන්ද්‍රයා 12 වෙනි ගමන් කරන අද දවසේ ඔබේ පවුලේ වැඩිහිටියෙකුට අපලයක් තියෙන බව පෙන්වුම් කරනවා. මව්පියන් දෙතරම් සුබඵලදායක තත්වයක් නෙමෙයි තියෙන්නේ. මේ නිසා පවුලේ ගැටලුවක් නිසා ඔබේ සිත් ඇවුලක් ඇති වෙන්න පුළුවන් තත්වයකුත් පෙන්වනවා. ඒ වගේම විවාහ ස්ථානයේ අධිපති ග්‍රහයා 12 වෙනි ගමන් කරන්නේ අද ඔබ බිරිඳ හෝ සැමියා සමග කරන කටයුතුවලදී බොහොම ඉවසිලිමත්ව ප්‍රවේශමෙන් කටයුතු කරන්න අඹුසැමි ભેද ඇති වෙන්නට ඉඩ තිබෙන නිසායි. හවුල් ව්‍යාපාරවලට ඊතරම් සුබඵලදායක තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ඔබ තවමත් විවාහ වෙලා නැත්නම් විවාහ කටයුතු පිළිබඳව ප්‍රේම සම්බන්ධතා ස්ථිර කර ගැනීම පිළිබඳ කටයුතු වලට අද ඊතරම් සුබඵලදායක තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. අද කොහොම වුණත් ඔබේ ජය අංකය වන්නේ අංක 1. ඔබේ ජය පාට වන්නේ දිලිසෙන සුදු පාට. දිලිසෙන සුදු පාටින් සැරසිලා නැගෙනහිර දිශාව බලලා අද උදේ 9:33ට යෙදෙන දිව්‍යමය සුබ මුහුර්තයෙන් ඔබ කටයුතු ආරම්භ කරන්න. මේ නිසා ඔබේ දවසේ බොහෝමයක් කටයුතු සාර්ථකව සැනසෙලිදායක ලෙස අද දවසේ නිම කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. සුබ ලග්නෙන් උපන් ඔබේ ලග්නාධිපති සිකුරු සඳු කුජත් එක්කලා 11 වෙනි ගමන් කරමින් තිබියදී රවි 10 වෙනි ගමන් කරමින් තමයි අද දවස උදා වෙන්නේ. ලග්නාධිපති සිකුරු ග්‍රහය 11 වෙනි උච්ච වීම ඉතාම සුබ ඵලදායකයි. ඔබ ව්‍යාපාරයක යෙදෙන කෙනෙක් නම් ඔබේ ව්‍යාපාරවල බලාපොරොත්තු වෙන තරම් ලාභ ප්‍රයෝජන ලබා ගන්න අද හැකියාව ලැබේවි. ව්‍යාපාර ඉලක්ක සම්පූර්ණ කරගන්න හැකියාව ලැබේවි. ඔබ රැකියාව කරන තැන නැත්නම් ව්‍යාපාරය කරන තැන අන්ලායත් සමග සතුටින් සහයෝගයෙන් කල් ගෙවන්න අද අවස්ථාව උදා වේවි. ඔබට අලුත් මිතුරියන් හඳුනා ගන්නත් අද අවස්ථාව උදා වේවි. ඒ වගේම දිග්බල රවි ඔබගේ ව්‍යාපාර ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ ඔබේ නායකත්ව ගතිගුණ ඉස්මතු වෙන ලෙස කටයුතු කළ හැකි බවක් පෙන්වුම් කරනවා. සහෝදරයෙක් පිළිබඳ සතුටුදායක ආරංචියක් අද ඔබට ලැබෙන්න පුළුවන්. අසල්වාසීන් සමග තියෙන අමනාපකම් දුර වෙලා සුහදතාවය වර්ධනය වේවි. කොහොමද තද සෙනසුරු ඒ රාශියක අපලයකුත් තියෙන නිසා ඔබට යම් ප්‍රමාණයක සිත් ඇවුල් ඒ වගේම සෙම් රෝග වැනි අසනීප තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තිබෙනවා. අද ඔබේ ජය වර්ණය වන්නේ මිශ්‍ර ලා පාට. ජය අංකය වන්නේ අංක 6. මිශ්‍ර ලා පාටින් සැරසිලා උදේ 9:34ට එදින දිව්‍යමය සුබ මුහුර්තයෙන් ඔබේ සුබ කටයුතු ආරම්භ කරන්න. දවසේ බොහෝ දේවල් සාර්ථක කරගන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබෙනවා ඇති. බුධ ග්‍රහයාට මේ මිථුන ලග්නයෙන් තමයි ඔබ ඉපදිලා තිබෙන්නේ. අද ලග්නාධිපති බුධ රවිත් එක්කලා භාග්‍යස්ථානයේ ගමන් කරනකොට සඳු සිකුරු කුජ 10 වෙනි ගමන් කරනවා. ඔබ මිථුන ලග්නයේ ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් නම් ඔබේ අධ්‍යාපන කටයුතු බොහෝ දුරට අද සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ආගම දහමට හිත යොමු වෙන අද දවසේ ඔබට පින්කමක් වගේ දෙයකට සහභාගී වෙන්නත් ඉඩ තිබෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම විදේශ ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ පිළිබඳ තිබූ බොහෝ බාධා කරදර නීතිමය ගැටලු විසඳ ගන්න ඔබට හැකියාව ලැබේවි. 10 වෙනි උච්ච බලයෙන් ගමන් කරන සිකුරු ඔබේ ව්‍යාපාර ඉලක්ක සම්පූර්ණ කර බව පෙන්වුම් කරනවා. බලාපොරොත්තු වෙන ආදාය මාර්ග ලබා ගන්න ඔබට හැකියාව ලැබේවි. ව්‍යාපාර ඉලක්ක සම්පූර්ණ කර ගන්නත් ඔබට හැකියාව ලැබේවි. එයාගෙන් ධනය පිළිබඳ සුබඵලදායක තත්වයකුයි අද පෙන්වුම් කරන්නේ. කෙසේ නමුත් 7 වෙනි සෙනසුරු ගමන් කරන නිසා ඔබ විවාහ ජීවිතය පිළිබඳ කරන කටයුතු වලදී නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. අම්මෝසමි ભેද ඇති වෙන්න පුළුවන්. මේ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න. ස්නායුගත රෝග තිබෙනා නම් ඔබ ටිකක් ප්‍රවේශම්මන්න අද දවසේ. අද දවසේ ඔබේ සුබ පාට වන්නේ මිශ්‍ර ලා පාට. සුබ අංකය වන්නේ අංක 6. අද ඔබ යම්කිසි සුබ කටයුත්තක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අද උදේ 11:51ට යෙදෙන මුහුර්තයේ යොදාගෙන නැගෙනහිර දිශාව බලා ඔබේ සුබ කටයුතු ආරම්භ කරන්න. දවසේ දිනා ගන්න ඔබට ශක්තිය ලැබේවි. කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සඳු ග්‍රහය අද භාග්‍යස්ථානයේ සිකුරු සහ කුජත් එක්කලා ගමන් කරමින් සිටිනවා. අද පහුගිය දිනවල ඔබේ හිතට වද දුන්න ප්‍රශ්නයකට විසඳුමක් ලබා ගන්න පුළුවන් වගේ පේන්නේ. පහුගිය දවස්වල අසනීප තත්වයකින් ඔබ හිටියා නම් ඒ නිරෝගී බව ලබා ගන්න ඔබට හැකියාව ලැබේවි. පවුලේ දියුණුවට කරන කටයුතු, රත වාහන ගණදිනු පිළිබඳ කටයුතු සාර්ථක කර ගන්න ඔබට හැකියාව ලැබෙයි. වාහනයක් මිලදී ගන්න තිබුණා නම් අද ඒකට හොඳ දවසක් වගේ පේන්නේ. ඒ වගේම ඔබේ උසස් අධ්‍යාපනය පිළිබඳ කරන කටයුතු බාධාවකින් තොරව හොඳට කරගෙන යන්න පුළුවන් වෙයි. දරුවන් පිළිබඳ කරන කටයුතු වලින් ඔබට සෑහීමකටපත් වෙන්න, සතුටටපත් වෙන්න පුළුවන් තත්වයකොත් පෙන්වනවා. කෙසේ නමුත් රවි ග්‍රහය 8 වෙනි ගමන් කරන අද දවසේ ඔබේ පවුලේ වේදම් තරමක් දුරට ඉහළ යනද බවක් පෙන්වුම් කරනවා. පවුලේ වේදම් ගැන සැලකිලිමත් වෙන්න. කතාව නිසා උසස් කෙනෙකු අමනාප වෙන්න පුළුවන්. මේ නිසා ඒ ගැනත් තරමක් දුරට සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. අද ඔබේ සුබ පාට වන්නේ සුදු පාට, ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. ඔබ අද යම්කිසි සුබ කටයුත්තක් කරනවා නම් උදේ 9:40ට යෙදෙන දිව්‍යමය සුබ මුහුර්තයෙන් නැගෙනහිර දිශාව බලා ආරම්භ කරන්න. එයින් අද දවසේ බොහෝ බාධා ජයගෙන දවස සැනසෙලිදායක ලෙස නිම කරගන්න ඔබට ශක්තිය, ධෛර්යය ලැබෙනවා ඇති. රවි ග්‍රහයාට මේ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති රවි අද ගමන් කරන්නේ 7 වෙනි. ඒ වගේම සඳු, සිකුරු, බුධ ග්‍රහයන් ගමන් කරන දුර තරමක් දුර්වල වෙලා. අද ඔබේ පවුලේ කටයුතු පිළිබඳ යම්කිසි බාධා සහිත තත්වයක් තමයි පෙන්වම් කරන්නේ. පවුලේ වැඩිහිටියෙකුට තරමක් අපලදායක තත්වයකොත් පෙන්වම් කරනවා. ඔබට සිත් ඇවුල්, පසුගිය දිනවල ගන්න ලැබූ තීරණ පිළිබඳ කලකිරීමක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. සෙම් රෝග, වැටීම්, තැලීම්, සීරීම් වැනි හදිසි අනතුරුදායක තත්වයනොත් අද තරමක් දුරට පෙන්වම් කරනවා. මේ නිසා ඔබ ශරීර සෞඛ්‍ය පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වෙන්න. රැකියා ස්ථානවල අනතුරුදායක කටයුතු වල යෙදෙනවා නම් බොහෝ දුරට ප්‍රවේශම් වෙන්න. ඒ වගේම උසස් අය සමග කටයුතු කිරීමේදී අමනාපකම් ඇති වෙන්න පුළුවන්. මේ නිසා බොහෝ සැලකිලිමත් වෙන්න. රවි ග්‍රහය 7 වෙනි ගමන් කරන අද දවසේ බෙරිඳ හෝ සැමියා සමග කරන කටයුතු වලත් බොහෝ ඉවසීම අවශ්‍ය වෙන බව පෙන්වම් කරනවා. අඹු සැමි ભેද ඇති වෙන්නට පුළුවන්. තවමත් සිංහ ලග්නයේ හිමි ඔබ අවිවාහක නම් විවාහ යෝජනා පිළිබඳ කටයුතු වලට අද ඊතරම් සුබ දවසක් වෙන එකක් නැහැ. සියලු සුබ කටයුතු දවස් 2-3කට කල් දැමීම තමයි යහපත් වෙන්නේ. විදේශ ගමන් පිළිබඳ යම්කිසි බලාපොරොත්තුවක් ඔබ හිටියා නම් ඒ බලාපොරොත්තු වල නීතිමය අවහිරතා යම් බාධා ඇති කරන්නට පුළුවන්. ඒ වගේම අධි රුධිර පීඩනය, අර්ශස්වැනි රෝගාබාධයන්ගෙන් ඔබ පිළිනොන නම් අද බොහෝ දුරට ශරීර සනීපිබලන් සැලකිලිමත් වෙන එක යහපත් වෙනවා. තරම අදුරට ආදාය මාර්ගවල නම් සුබඵලදායක තත්ත්වයක් පෙන්වනවා. දෙවන්නේ බ්‍රහස්පති ග්‍රහය පවුලේ කටයුතු පිළිබඳ යම්කිසි සුබඵලදායක තත්ත්වයක් ඔබට ඇති කළාවේ. දරුවන්, ශිෂ්‍යයන් පිළිබඳවත් ඒ තරම්ම සුබඵලදායක තත්ත්වයක් නැහැ. අද ඔබගේ සුබ වර්ණය වන්නේ දිලිසෙන සුදු වර්ණය. ජය අංකය වන්නේ අංක 1. අද ඔබ යම්කිසි සුබ කටයුත්තක් කරනවා නම් අද උදේ 11:44ට යෙදෙන අභිජිත් මුහුර්තයෙන් නැගෙනහිර බලායම කටයුතු ආරම්භ කිරීමෙන් දවසේ බොහෝ බාධා කරදර ජය අරගෙන සැනසෙලිදායක ලෙස අද දවසේ නිම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය ලැබෙනවා ඇති. බුධ ග්‍රහයාට හිමි කන්‍යා ලග්නෙන් තමයි ඔබ ඉපදිලා තියෙන්නේ. ඉතින් ලග්නාධිපති බුධ ග්‍රහයා 6 වෙනි ගමන් කරන අතර සඳු, සිකුරු, කුජ කියන ග්‍රහයන් हत्वें बलवत्व गमन करना लग्ने गुरु गमन करने स्थिति वेनवा अद ओबे जीविते බොහෝ දුරට දවස ගෙවෙන්නේ සාමකාමී ලෙස බවයි පේන්නේ. දරුවන් පිළිබඳ කරන කටයුතු වලින් සැනසෙලිදායක තත්වයක් ඔබට ඇති කරගන්න පුළුවන් වෙයි. ඔබ ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් නම් ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් ඔබට හැකියාව ලැබෙයි. කෙසේ නමුත් ලග්නාධිපති ග්‍රහය සතුරු ස්ථානයේ ගමන් කරන අද දවසේ රහස් සතුරුන්ගේ අවලාද චෝදනා කේලම් වැනි දේවල් වලින් ඔබේ සිත පෑරෙන්න චිසිත්‍රිදීම ඇති වෙන පුළුවන් තත්වයකට පෙන්වනවා. ये कैसे नमुत बलवत् रवि विसीन बगे रहस्य सतुरां दुर्वलकरण सतुरु बलवेग मर्दनीकरण बट शक्ति दायरी लभनती अब नयमुदल गन्न बलापुरते गिटियान ये सदा पहसुगांग सलसेवी विवाह जीविते पिलिबंद दक्वन्ने शुभ फलदायक तत्वयाक बिरिंद हो सेमी आठ शुभ फलदायकई तामत्तोब अविवाहगण विवाह मंगल योजना पिलिबंद कटितुलट अद शुभ फलदायकई हौल व्यापार वलटत शुभ फलदायकई अद बगे जयवर्णयवन्ने कह पाठ तमिली पाठ शुभ अंकयवन्ने अंक 5 අද උදේ 9:04ට යෙදෙන දිව්‍යමය සුබ මුහුර්තයෙන් නැගෙනහිර දිසා බල ඔබේ සියලු සුබ කටයුතු ආරම්භ කරන්න. දවසේ බොහෝ දේ ජය ගන්න සැනසෙලිදායක ලෙස දවස අවසන් කරන්න ඔබට ශක්තිය ධෛර්යයෙන් ලැබෙනවා නියතයි. සිකුරු ග්‍රහයාට මේ තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා කුජ සහ සඳුත් එක්කලා 6 වෙන්නේ ගමන් කරමින් සිටියේදී තමයි අද දවස උදා වෙන්නේ. දරුවන් ශිෂ්‍යයන් වෙනුවෙන් ඔබ යම්කිසි දෙයක් කරනවා නම් ඒ පිළිබඳ ඔබට සෑහීමකට සතුටටපත් වෙන්න පුළුවන් දවසක් වගේ අද පෙන්වන්නේ. දරුවන්ගේ දක්ෂතා ගැන අහන්න ලැබේවි. ඔබ අධ්‍යාපනයේ දෙන ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්නට ඔබට හැකියාව ලැබේවි. බුධාදිත්‍ය යෝගයේ පස්වැන්නේ ගමන් කරන අද දවසේ අලුත් අධ්‍යාපනයක් ආරම්භ කරන්නත් අද ඔබට සුදුසු දවසක්. ඒ වගේම ව්‍යාපාරය පිළිබඳ මුදලක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පිළිබඳ අද සුබඵලදායක තත්වයකුයි අද පෙන්වන්නේ. ලග්නාධිපතියා සතුරු ස්ථානයේ ගමන් කරන අද දවසේ රහස් සතුරන් පිළිබඳ පීඩාවකට ඔබපත් වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න. ගෙදර ඉන්න සොරතල් සතුන් ගැන නම් වෙනදට වඩා කරුණාව දයාව දක්වන දවසක්. ඒ වගේ ඔබ ණය මුදලක් ගන්න බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ සඳහා ඔබට පහසුකම් සලසා ගන්න පුළුවන් දවසක් වගේත් අද පෙන්වුම් කරනවා. ඔබ විදේශ ගමනක් යන බලාපොරොත්තුෙන් හිටියා නම් විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කරගන්න අවශ්‍ය කරුණු දෙවි. ඒ වගේම හොඳ යහළුවන්ගේ ඇසුර ඔබට ලැබේවි. අද දවසේ ඔබගේ සුබ පාට වන්නේ ලා කොළ පාට. ජය අංකය වන්නේ අංක 4. අද උදේ 9:35ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිසා බලලා ඔබේ සුබ කටයුතු ආරම්භ කරන්න. දවසේ බොහෝ බාධා ජය ගන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ඒ නියත වශයෙන්ම ඔබට ලැබෙනවා ඇති. කුජ ග්‍රහයාට මේ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති කුජ සඳු සිකුරු බලවත්ව විද්‍යාස්ථානයේ ගමන් කරමින් සිටියේදී රවි බුධ යෝගයක් 4 වෙනි අද යෙදිලා තිබෙනවා. ඔබේ කටයුතු බොහෝමයක් සුබඵලදායක තත්වයකයි අද පෙන්වන්නේ. දරුවන් පිළිබඳ කටයුතු වලින් ඔබට සතුටක් දැනෙන බවක් පෙන්වනවා. දරුවන්ගේ ජයග්‍රහණය ගැන ඔබට සතුටදායක ආරංචිය අද ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අද හදිසි ධනලාභයක් ලැබෙන්න පුළුවන් දවසක්. සමහරලාට ලොතරේ ජයක් වගේ දෙයක් ලැබෙන්නත් ඔබට ඉඩ තිබෙනවා. වෘශ්චික ලග්නයේ මේ ඔබ ව්‍යාපාරවල යෙදෙන කෙනෙක් නම් ව්‍යාපාරවලට ආයෝජනය කරන මොඩලින් බලාපොරොත්තු වෙන ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ස්වයං රැකියාවක යෙදෙනවා නම්, ගෙදර ඉඳලම කරන ව්‍යාපාරයක යෙදෙනවා නම්, ඒ ව්‍යාපාර සාර්ථක වෙයි. නීතිමය ගැටලු අවිරතා ඉවත් වෙයි. අන් අයගේ උසස් අයගේ සහයෝගය ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. ධනස්ථානයේ සෙනසුරු නම් පෙන්වන්නේ වේදම් තරමක් ඉහළ යන බවයි. පවුලේ වේදම් හිතුවට වඩා ඉහළ යන්නත්, තැන්පත් මුදලක් වැය වෙන්නත් අද දවසේ ඉඩ තිබෙන බවක් පෙන්වනවා. කෙසේ නමුත් බ්‍රහස්පති ග්‍රහය 11 වෙනි ඔබේ ආදායම් සතුටුදායක බවක් පෙන්වනවා. යහපත් මිතුරියන්ගේ ඇසුරත් ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන තරමට ලාභ ප්‍රයෝජනත් අද ලබා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. අද ඔබගේ ජය වර්ණය වන්නේ කහ පාට, ඒ වගේම සුදු පාට. අංක ජය අංක වන්නේ 5 සහ 2 කියන අංක. අද ඔබේ සුබ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් උදේ 10:53ට යෙදෙන දිව්‍යමය සුබ මුහුර්තයෙන් නැගෙනහිර දිසා බලයම කටයුතු ආරම්භ කරන්න. කටයුතු වල සාර්ථකත්වයක් ඇති කරගෙන සැනසෙලිදායක ලෙස ජයග්‍රාහී ලෙස අද දවසේ නිම කරගන්න ඔබට ශක්තිය හා ධෛර්යය එයින් ලැබෙනවා ඇති. බ්‍රහස්පති ග්‍රහයාට ධනු ලග්නයෙන් උපන් ඔබේ ග්‍රහචාරය අද බොහෝ දුරට සුබ ඵලදායක තත්වයක පෙන්වන්නේ. චන්ද්‍රයා සිකුරු කුජ 4 වෙනි ගමන් කරනවා. ධර්ම කර්මාධිපති යෝගයත්තුන් වන්නේ පවතිනවා. මේ නිසාද ඔබේ බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. පවුලේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු වලට හැබැයි නිතර ඔබට නිවසින් බැහැරව ගත කරන්න සිද්ධ වෙන තත්වයකුයි පෙන්වන්නේ. කෙසේ වුණත් තුන් වන්නේ රවි බලවත් වීම ලිපි ලේඛන ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ කටයුතු කරන අයට බොහෝ සුබ ඵලදායකයි. ඔබ ලිපි ලේඛන පොත්පත් ආදී කටයුතු කරනවා නම් පොරොන්දු ගිවිසුමකට අත්සන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අද දවසේ සඳහා ඔබට සුබ ඵලදායක දවසක්. උසස් අයගේ නීතිමය අංශවල රාජ්‍ය අංශවල සහයෝගය අද ඔබට නොඅඩුව ලබා ගන්න පුළුවන් වේවි. බාධක කරදර ජය ගන්න තරම් චිත්ත ධෛර්යයක් අද ඔබට තිබේවි. අසල්වාසීන් සහෝදරින් සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වේවි. අම්මා තාත්තා දූ දරුවන් සමග සතුටින් සහයෝගයෙන් ගෙදර කාලය ගත කරන්න පුළුවන් වන දවසක් විදියයි අද පෙන්වන්නේ. සතුටුදායක දවසක්. කුජ ග්‍රහයා හතරවැන්නේ ගමන් කරන නිසා ඉවසීමෙන් කේන්තිය පාලනය කරගෙන ශනික කෝපය පාලනය කරගෙන කටයුතු කරන්න. එහෙම නැති වුණොත් ඔබට පවුලේ යම් යම් මතභේද තත්වයන් ඇති වෙන්න ඉඩ තිබෙනවා. චන්ද්‍රයා හතරවැන්නේ පෙන්වන්නේ වැඩිහිටියෙකුට තරමක් අපලදායක තත්වයක්. මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. කෙසේ නමුත් සෙනසුරු ග්‍රහයා ඒ රාශියක් ඇතුව ගමන් කරන අද දවසේ සෙම් රෝග චිත්ත පීඩා වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ ගැන ප්‍රවේශම් වෙන්න. අද ඔබගේ සුබ වර්ණය වන්නේ කහ තැඹිලි වර්ණය. සුබ අංකය වන්නේ අංක 5. අද ඔබේ සුබ කටයුතු උදේ 9:44ට යෙදෙන දිව්‍යමය සුබ මුහුර්තයෙන් නැගෙනහිර දිශාව බලා ආරම්භ කරන්න. දවසේ බොහෝ දේ සාර්ථක කරගන්න ඔබට එයින් ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා අද ගමන් කරන්නේ 12 වෙනි ස්ථානයේ. ඒ වගේම චන්ද්‍රයා සිකුරු සමග කුජ වික්‍රමස්ථානයේ ගමන් කරන් සිටියේදී රවි බුධ දෙවන්නේ ගමන් කරමින් සිටිනවා. පසුගිය කාලයේ ගනු ලැබූ තීරණයක් ගැන තරමද්දුර පසුතැවිල්ලක් ඇති වෙන්න පුළුවන් තත්වයක් අද ඔබට පෙන්වම් කරනවා. මකර ලග්නයේ මේ ඔබ තවමත් අවිවාහක නම් අද මංගල යෝගය දෙන්න පුළුවන්. විවාහ මංගල යෝජනා පෙම් සමන්තා පිළිබඳ කටයුතු වලට අද දවස බොහෝ දුරට සුබඵලදායක තත්ත්වයකයි පෙන්වම් කරන්නේ. කෙසේ නමුත් මාර්ග ස්ථානාධිපති දෙවන්නේ ගමන් කරන අද දවසේ ඔබේ වියදම් බොහෝ දුරට ඉහළ යන්න පුළුවන් තත්ත්වයක් පෙන්වම් කරනවා. මේ නිසා වියේ හිදම් ගන්නම් සැලකිලිමත් වීම අවශ්‍යයි. සිකුරු උච්චව තුන්වැන්නේ ගමන් කරන නිසා අසල්වාසීන් සමග තියෙන සහයෝගයේ වැඩි වර්ධනය වෙන ගතියක් සහෝදරයන් පිළිබඳ සුබඵලදායක තත්වයක් ඇති කරනවා. බාල සහෝදරයෙක් පිළිබඳ සුබඵලදායක ආරංචියක් අද ඔබට ලැබෙන්න පුළුවන්. සෑම බාධා කරදරයක්ම ජය ගන්න තරම් චිත්ත ධෛර්යය අද ඔබට තිබෙන බවයි පෙන්වම් කරන්නේ. බ්‍රහස්පති ග්‍රහයා 9 වෙනි ගමන් කරමින් ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දෙන අතර ආගම දහමට වැඩිපුර හිත යොමු කරන දවසක් වශයෙන් උත් අද පෙන්වම් කරනවා. අද ඔබේ සුබ වර්ණය වන්නේ මිශ්‍ර ලා පාට. සුබ අංකය වන්නේ අංක 6. ඉතින් මිශ්‍ර ලා පාටින් සැරසිලා අද උදේ 9:33ට යෙදෙන දිව්‍යමය සුබ මුහුර්තයෙන් නැගෙනහිර දිශා බලලා කටයුතු ආරම්භ කළොත් අද ඔබේ දවසේ බොහෝ කටයුතු සාර්ථකව නිම කරගන්න ඔබට වාසනාව ලැබෙනවා ඇති. කුම්භ ලග්නයට අයිති සෙනසුරු ග්‍රහයෙන් තමයි ඔබ ඉපදිලා තිබෙන්නේ. ලග්නාධිපති සෙනසුරු ග්‍රහය 11 වෙනි මිත්‍රස්ථානයේ ගමන් කරනවා. රවි බුධ ලග්නයේ ගමන් කරනවා. සඳු කුජ සිකුරු දෙවන්නේ ගමන් කරමින් තමයි අද දවස උදා වෙන්නේ. ඔබේ ව්‍යාපාර ස්ථානයේ නැත්නම් රැකියා ස්ථානයේ සේවකයින්ගේ සහයෝගය ඉතා හොඳින් ඔබට අද ලබා ගන්න පුළුවන් වේවි. සේවක සහයෝගය ඇතුව රැකී ආරක්ෂාව නැත්නම් ව්‍යාපාර කටයුතු වල සාර්ථක බවක් ඔබට දකින්න අද හම්බ වේවි. තමන්ට වඩා හොඳ කල්යාණ මිතුරන්ගේ ආශ්‍රයත් අද ඔබට ලබා ගන්න පුළුවන් වේවි. ව්‍යාපාර ඉලක්ක ලාභ ලබා ගන්නත් ඔබට අපහසු වෙන එකක් නැහැ. කෙසේ නමුත් ලග්නයේ රවි ගමන් කරමින් තිබෙන අද දවසේ හිසේ උෂ්ණාධික රෝග තත්වයන් ඒ වගේම විවාහ සහකරු සමග මතභේදාත්මක තත්වයන් තරමද්දුරට ඇති වෙන්න පුළුවන් බවකුත් පෙන්වම් කරනවා. කෙසේ නමුත් පවුලේ අය සමග සතුටෙන් කාලය ගත කරන්න නම් ඔබට අද අපහසු වෙන එකක් නැහැ. සිකුරු ග්‍රහයා දෙවන්නේ ගමන් කරන අද දවසේ පවුලේ අය සමග අම්මා තාත්තා දූ දරුවන් සමග බොහෝ සතුටෙන් කාලය ගත කරන්න ඔබට අද වාසනාව ලැබෙනවා ඇති. කුම්භ ලග්නයේ හිමි ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ ව්‍යාපාර ඉලක්ක සාර්ථක කරගන්න සතුටුදායක ආදාය මාර්ග ලබා ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා නියතයි. ඒ වගේම කුජ දෙවන්නේ ගමන් කරන නිසා අද කතා කරනකොට තරම ප්‍රවේශම් වීම වැදගත්. කතාව නිසා බොහෝ දෙනෙක් අමනාප වෙන්න ඉඩ තිබෙන බවයි පෙන්වම් කරන්නේ. බ්‍රහස්පති ග්‍රහය 8 වෙනි අද ගමන් කරමින් තිබෙන්නේ. මේ නිසා ඔබ රුධිරගත සීනි දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයන් එහෙම පෙළෙනවා නම් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. මිශ්‍ර ඵලදායක අද දවස සාර්ථක කරගන්න ඔබට ජය වර්ණය වන්නේ නිල් පාට. ජය අංකය වන්නේ අංක 7. ඉතින් ලා නිල් පාටින් සැරසිලා උදේ 11:40ට යෙදෙන අභිජිත් මුහුර්තයෙන් නැගෙනහිර දිසා බලලා ඔබේ සියලු සුබ කටයුතු ආරම්භ කරන්න. එතකොට ඔබ අද දවසේ බොහෝ බාධා මගහැරගෙන දවසේ අභිප්‍රායන් බලාපොරොත්තු සාර්ථක කරන දවසේ සැනසෙලිදායක ලෙස නිම කරගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. बृहस्पति ग्रहयाट में मीन लग्न तमय उपदिला यदि लग्नाधिपति गुरु हत्वने गमन करनकोट सिकुरु सांदु कुज लग्ने गमन करमिन तमय अद दवस आरंभ वेन्ने බොහෝ දුරට අද දවසේ සුබ ඵලදායක තත්වයක් තමයි ඔබට පෙන්වන්නේ. දරුවන් පිළිබඳ කරන කටයුතු වලින් ඔබට සෑහීමකටපත් වෙන්න හැකියාව ලැබෙන අතර දරුවන් පිළිබඳ වෙනදාට වඩා අවධානයක් ඔබට යොමු වෙන්න පුළුවන්. දරුවන් නැත්නම් ශිෂ්‍යයන් පිළිබඳ ඔබ කරන කටයුතු වලින් සෑහීමකටපත් වෙන්න සතුටටපත් වෙන්න ඔබට පුළුවන්. හදිසි ධනලාභයක් ලැබෙන්නත් ඉඩ තිබෙනවා. හිතේ සාමයේ සතුට පවතින දවසක් වගේ අද පේන්නේ. සිකුරු උච්චව ලග්නයේ ගමන් කරන නිසා අන් අය සමග බොහෝ සතුටෙන් අද කාලය ගත කරන්න ඔබට හැකියාව ලැබේවි. ඒ වගේම හත්වැන්නේ බ්‍රහස්පති ග්‍රහයාට සුබ දෘෂ්ටියක් සිකුරු දෙන නිසා අඹුසැමි සම්බන්ධතා ඉතා හොඳින් පවතිවි. පරණ අමනාපකම් දුරලිලා අඹුසැමි සහයෝගයේ සමගිය තවදුරටත් ඇතිවන තත්වයක් තමයි අද පෙන්වුම් කරන්නේ. මුදල් ආයෝජනය කරලා කරන ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක ප්‍රතිඵල අද ලබා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඒ වුණත් රවි බුද දෙදෙනාම ගමන් කරන්නේ අද 12 වෙනි. මේ නිසා විදේශ ගමන් පිළිබඳ යම් සුබඵලදායක තත්ත්වයක් පෙන්වුවත් උසස් අය සමග රැකියා ප්‍රදානීන් සමග කටයුතු කිරීමේදී බොහෝ ප්‍රවිසම් වීම නම් හරිම වැදගත්. උසස් කෙනෙකු අමනාප වෙන්න තරමක් දුරට ඉඩ තියෙන බවක් පෙන්වුම් කරනවා. මේ නිසා බොහෝ ප්‍රවිසමෙන් කටයුතු කිරීම වැදගත්. අද ඔබගේ සුබ වර්ණය වන්නේ කහ පාට, තැඹිලි පාට. ඒ වගේම සුබ අංකය වන්නේ අංක 5. ඉතින් අද කහ තැඹිලි පාටින් සැරසිලා උදේ 11:41ට යෙදෙන අභිජිත් මුහුර්තයෙන් නැගෙනහිර දිසා බලා කටයුතු ආරම්භ කළොත් අද දවසේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් සාර්ථක කරගන්න ඔබට එම නැගතින් ශක්තිය ධෛර්යය දෙනවා ඇති.